ඉතින් තුරු ටීවී නරඹන හැමෝටම සුභම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් අදත් බොහොම වැදගත් වෙන වීඩියෝව අරන් ආවා. මේ දවස්වල හැමෝටම ගැටලුවක් වෙලා තියෙනවා, හැමතැනම නාය යනවා. ඉතින් මේකට හොඳම විකල්ප විසඳුමක් තමයි මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ. ඔයාලට මම මේ පුංචි උදාහරණයක් පෙන්නන්න. ඔයාලට පේනවා ඇති පොළොවේ ඉදිතලපු ප්‍රදේශයක් වගේ මම ආකෘතියක් නිර්මාණය කරා. මෙන්න මේ ආකාරයට උඩින් ඉදිතලපු ප්‍රදේශයක් තිබ්බොතින් මේකට කිසිම හේතුවක් මත වතුර වැටුණොතින් තමයි සාමාන්‍යයෙන් නායාමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රදේශයකට ජලපහරක් ගලාගෙන ආවොතින් ඒකෙන් පොළොවට ජලය ඉරීම නිසා තමයි නායෑම මූලිකව සිද්ධ වෙන්නේ. ඔයාලට දැන් පේනවා ඇති ජලපහරක් ගලාගෙන එනවා. මේ ඉරිතලුම ඇතුළට ඉතා ඉක්මනින් ජලය උරා ගන්න පටන් ගන්නවා. ඉතින් මේකද සිද්ධ වෙන්නේ පොළොව යටට ජලය යන බලන්න මේ ඉරිතලපු ප්‍රදේශයෙන් උරා ගන්නවා. සාමාන්‍යයෙන් නායාම සිද්ධ වෙන්නේ ලොකු ගස් කඳු මුදුන් වල තියෙන සුළඟට සැලවීමෙන්. ඒ කම්පණය සැලවීම නිසා පොළොවේ ඉරිතලීමක් වෙන්නත් පුළුවන්. නැත්නම් අකුණු සැරවලින් නැති වෙන කම්පන තරංගයන් නිසා ඉරිතලීමක් වෙන්නත් පුළුවන්. නැත්නම් අධික වර්ෂාපතනයක් නිසාත් මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මම පෙන්වන්න හිතුවේ පුංචි ආකෘතියක් නිර්මාණය කරලා මෙන්න මේ ආකාරයට ඔයාලගේ ඉඩමේ, ඔයාලගේ ඉවුරක කොහේ හරි මෙන්න මේ වගේ ජලය උරන ස්ථානයක් තිබ්බොතින් ඉතා ඉක්මනින් මේක වසා දාන්න. මොකද නැත්තම් අනතුරු අපිට හිතා ගන්න බැරි තරම් වෙන්න පුළුවන්. ඔයාලා බලන්න මේ ක්‍රමක්‍රමයෙන් මේ සිදුර මතින් ජලය යටට උරා ගන්නවා. මේ ජලයට උරාගෙන ඉවුරක් නම් යටි පැත්තෙන් උල්පතක් වගේ මතු වෙන පටන් ගන්නවා. මම මේ උදාහරණේ වලට පැහැදිලි ඇති බලද්දි මොකද මම මේ ආකෘතියක් නිර්මාණය කළේ මේ දවස්වල වර්ෂාපතනයත් එක්ක හැමෝටම ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් මේ කුහරයට ජලය වැටීමෙන් ක්‍රමක්‍රමයෙන් මේක කුහරයේ විශාල වෙලා නායයන් පටන් ගන්න බලන්න ක්‍රමක්‍රමයෙන් විශාලත්වයට පත් වෙන හැටි මේ ඉරිතලපු කුහරේ. ඊට පස්සේ යටින් ඔයාලට පේන වෙච්ච බැලුවම ජලය උනා පෙරාගෙන හුල්පත් ක්‍රමයට එනවා. ඉතින් මේක ටිකක් වෙලා යද්දි ඔයාලා බලන් ඉන්න මේක කෙලින්ම යටින් වතුර පාරත් එක්ක නායෑම සිද්ධ වෙනවා. ඉතින් සමහරු බණේ මේ නායන තැන දිගට නෑ, ඇත්තටම නෑ. මම මේ පුංචි ආකෘතිය නිර්මාණය කළේ ඔයාලට මේක උදාහරණයක් පෙන්වන්න බැරි හින්දා. වෙන ක්‍රමයක් නෑ මට, මගේ තාක්ෂණය දියුණු නෑ. ඉතින් ඒක හින්දා තමයි මම පෙන්නුවේ ජලපාරක් හදලා. ඔය විදිහට ඔන්න බලන්න ක්‍රමක්‍රමයෙන් පස් තට්ටුව තිතමනේ වැඩිවීමත් එක්ක බර වෙලා පහළට යනවා. ඉතින් මේකට විකල්ප ක්‍රම තියෙනවා. ඔයාලා ඔන්න බලන්න ක්‍රමක්‍රමයෙන් සෝදාගෙන පහළට එනවා. ඉතින් මේකට ඔයාලා අනිවාර්යෙන් විසඳුමක් විදියට අර මම කිව්ව පිළිවෙත් එක මම ඔයාලට කරන ක්‍රම විදියත් එක පෙන්නන්නම්. අන්න බලන්න මගේ පුංචි ආකෘතිය හෙමින් ජලපහරට පල්ලෙහාට හෝදගෙන එනවා. ලොකු නායක් වුණත් මේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි නොසලකීමත් වුණොත් තමයි මේක ඉතා දරුණුවට අපේ ජීවිත හානි පවා එන්න පුළුවන්. ඉතින් මේ වගේ ස්ථානයක ඉන්නවා නම් මේ වගේ විකල්ප ක්‍රමවේද අරගෙන එතන රැඳිලා ඉන්න එපා. තමන් අනිවාර්යයෙන්ම ආරක්ෂිත ස්ථානකට යන්න. මෙන්න මේ ආකාරයට පස් බුරුල්ලා පහළට තල්ලු වෙලා යනවා. ඔයාලා බලා ඉන්න දැන් බලන්න මේ තිබුණු පස් තට්ටුව ජලපාරත් එක්ක තමයි මේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් සිද්ධ වෙන්නේ මේ දවස්වල වර්ෂාපතනය නිසා. ඔයාලා බලන්න චුට්ටක් ඔන්න බලන්න සම්පූර්ණම මගේ මේ පුංචි කන්ද තල්ලු වෙලා යන්න වැඩි වේලාවක් යන්නේ වතුර පාරත් එක්ක. ඔන්න බලන්න. ඉතින් මෙන්න මේ වගේ වෙන්න කලින් ඔයාලට කරගන්න පුළුවන් ක්‍රමවේදයකුත් මම ඊළඟට පෙන්වන්නම්. මොකද මේ ජලපාර අපි නවත්තන්න ඕන. මේ ජලපාර නවත්තන ක්‍රමවේදයක් මම ඔයාලට කියලා දෙන්නම්. මෙහෙම ජලපාරක් උඩහින් පහළට ආවොතින් ඔයාලා කරන්න ඕන පිළිවෙත මොකක්ද කියලා මම ඊළඟට පෙන්වලා දෙන්නම්. අපි කරන්න ඕන මෙන්න මේ වගේ කන්ද මුදුනේ අනිත් පැත්තට කාණුවක් කපන්න ඕන. සාමාන්‍යයෙන් බෑවම නැති පැත්තට කාණුවක් කපලා ඒ ජලපහර යන්න සැලැස්සුම නම් මෙන්න බලන්න පහළට ආපු ජලපහර ඉතා ඉක්මනින් අඩු වෙලා නායන ප්‍රදේශයේ ඉතා හොඳට වේරෙනවා. මේක තමයි කරන්න පුළුවන් එකම විකල්පේ. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ උඩ කන්ද මුදුනේ ජලපහර මේ ඉරිතැලුමක් අස්සෙන් පහළට ගියොතින් තමයි
මේ නායෑම සිද්ධ වෙන්නේ ගොඩක් දුරට. ඉතින් එහෙම නැතුව සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ වගේ කන්ද මුදුනේ වෙන පැත්තකට කාණුවක් හරව ගත්තොත් අපි දැක්කොත් ඒක කරන්න. ඉතින් එහෙම කරොත් මේ අනුතුරු වළක්වා ගන්න පුළුවන්. ඉතින් තවත් ක්‍රමවේදයක් තියෙනවා. මම ඒකත් ඔයාලට පැහැදිලි කරන්නම්. මෙන්න බලන්න මේ ජල කාණුව, ජලය ආපු කාණුව ඉතා ඉක්මනින් වේලලා යනවා. නමුත් උඩින් ජලය යහපතට ගලාගෙන යනවා. ඊට පස්සේ ඉරිතලපු ප්‍රදේශයක් තිබ්බොතින් ඔයාලගේ ඉඩම මෙන් මේ ආකාරයට මම මේ උදාහරණයක් පෙන්නන්නේ. මේ වගේ තැනක් තිබ්බොත් ඔයාලා බලබල ඉන්න එපා. පස් ටිකක් අරගෙන උදැල්ලකින් හරි කපල වහන මම අතින් වහලා පෙන්නන්න ඔයාලට මෙන් මේ ආකාරයට. මෙන්න මේ විදිහට ඒක ඉරිතලුම මොනවා හරි දාලා පස් ටිකක් දාලා කොටන්න. පුංචි කාලපරාසයක් හරි ඔක තද වෙලා තියෙන නැත්නම් අනිවාර්යෙන් උතනට වැහි බිඳු ටිකක් වැටුණත් වතුර පාරක් ආවත් යන්න පුළුවන්. ඔන්න ඕක තමයි මට කියලා දෙන්න ඕනේ. ඉතින් මගේ වීඩියෝ ගැන මොනවා හරි අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ YouTube channel එක මේ වෙනකන් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ගහලා තියාගන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා.